අයිබෝවන් ආදරණීය දුවේ පුතේ කුංචි ඔයාලා මේකත් වෙලා ඉන්නේ අංජු මිස් channel එකත් එක්ක. ඉතින් කුංචි ඔයාලා දන්නවා අංජු මිස් channel එකේන වරට ශිෂ්‍යත්වයට අදාළ පාඩම් බොහොමයක් ගෙන එනවා කියලා. ඉතින් කුංචි දුවේ පුතේ අද සුවිශේෂී දවසක්. අද තයි පොංගල් උත්සවය නේද? තයි කියන්නේ මොකද්ද? ජනවාරි මාසෙට. ඉතින් අවුරුද්දේ මුල් මාසය තමයි ජනවාරි මාසය. ඉතින් තයි. හරි? එතකොට මේ දමිළ ජනතාව, ද්‍රවිඩ ජනතාව මේ අවුරුද්ද මුල් මාසයේ ස්වභාව ධර්ම වෙනුවෙන් කරන වන්දනා මාණයක් තමයි මේ තයි පොංගල් උත්සවයේදී සිදුවන්නේ. ඉතින් කෘෂිකර්මාන්තයත් එක්ක කටයුතු කරන ජනතාව එයාලේ කෘෂිකර්මාන්ත කටයුතු සාර්ථක වෙන්න කරලා කියලා කරන පූජෝපහාරයක් කියලා කිව්වත් මම වඩාත් නිවැරදි. ඉතින් හිරු දෙවියන්ට, ඉර දෙවියන්ට කරන හිරුට කරන පූජෝපහාරයක් කියලා කිව්වත් තවත් නිවැරදි. ඉතින් පුංචි දුවේ පුතේ අපි මේ උත්සවය තයි පොංගල් උත්සවය ද්‍රවිඩ ජාතිකයන්ගේ Hindu භක්තිකයන්ගේ ආගමික උත්සවයක් කියලා හොඳට මතක තියාගන්න ඕන. මේ වෙලේ කරුණත් ශිෂ්‍යත්වයට අහන. ඉතින් ওই තයි පොංගල් උත්සවයට මොකද කරන්නේ මේ Hindu භක්තිකයන්? අපි ඒ ගැන දැනගන්න ඕන. පුංචි දුවේ පුතේ හවසට සන්ධ්‍යා කාලයේදී මේ Hindu භක්තිකයන් ගවයින්ව හොඳට නාවලා පිරිසිදු කරලා එයාලා ඉන්න ස්ථාන පිරිසිදු කරලා සමරකලද හුණු පිරියම් කරනවා. ඒ විතරක් නෙමෙයි ලස්සට ගවයින් සරසලා සමහරක් ගම්වල පොංගල් පොංගල් කියලා මේ ගවයින්ව අරගෙන යනවා ගම වටේ. මෙවැනි කාරණා මේ Hindu භක්තිකයන් සිදු කරනවා. ඒ වගේම ලස්සන කෝලන් රටා හඳිනවා. ඒ වගේම හොඳ රසවත් ආහාර පාන හදලා මේ Hindu භක්තිකයන් පුවමාරු කර ගැනීමකුත් මේ උත්සවයේදී අපිට දක්නට ලැබෙනවා. ඉතින් තයි පොංගල් උත්සවය එහෙනම් කාගේ වැදගත් උත්සවයක්ද? ත්‍රිවිධ ජාතීන්ගේ. ත්‍රිවිධ ජාතීන්ගේ ආගමික උත්සවයක්. ඒ කියන්නේ Hindu භක්තිකයන්ගේ ආගමික උත්සවයක් තමයි මේ තයි පොංගල් උත්සවය කියන්නේ. ඉතින් පුංචි දුවේ පුතේ හොඳට මතක තියාගන්න තයි පොංගල් තියෙන්නේ ජනවාරි මාසෙ. තයි කියන්නේ ඒක හින්දාම තමයි. ඉතින් කෘෂිකර්මාන්තයට ස්වභාව ධර්මයෙන් කරන උදා උපකාර වලට කලගුණ සැලකීමක් කියලා කිව්වොත් තවත් නිවැරදි. ඉතින් මෙවැනි කාරණා හොඳට මතක තියාගෙන ඔයාලගේ දැනුම් පොතට එකතු කරගන්න තයි පොංගල් උත්සවය ජනවාරි මාසයේ පවත්වන උත්සවයක්. ඒ වගේම Hindu භක්තිකයන් තමයි මේ උත්සවය සමරනු ලබන්නේ කියලත් හන්දට මතක තියාගන්න. ඉතින් වන්නේ තින් අදට ඔයාලගේ සමගන්න තමයි සූදානම්ගෙන තවත් දවසක තවත් ඔයාලට වැදගත් පාඩමකින් හමු වෙන බලාපොරොත්තු වෙන. එහෙනම් මුචි දුවේ පුතේ ඔයාල හැමෝටම සුබ දවසක්. පරිස්සමෙන් සෞඛ්‍ය ආරක්ෂිතව ඉන්න ඔයාල හැමෝටම අයිබෝවන්.